සුබ උදෑසනක් දේවදරුවනි මේ ලස්සන උදෑසන ඔබට යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ පෙම්බර නාමෙන් ආචාර කරමි අද උදෑසන දෙවියන් වහන්සේගේ වචනේ අපේ මතිය පුතේ 16 වෙනි පරිච්ඡේදයේ 18 වෙනි පදයෙන් සඳහන් කරන්නේ මෙයයි මම ඔබට කියමි නුඹ පේත්‍රස් තවද මේ පර්වතය පිට මාගේ සභාව ගොඩනගන්නේමි පාතාලයේ දොරටු ඒක පරාජය නොකරන්නේය අද උදෑසන අපි මේ වචනේ මෙනෙහි කරනකොට ඉගෙන ගන්න පළවෙනි දේ මෙයයි සභාව යේසුස් ක්‍රිස්තුස් වහන්සේට අයිති උන් වහන්සේ සභාවේ හිස සභාව උන් වහන්සේගේ ශරීරේ ඒ විතරක් නෙමෙයි උන් වහන්සේ මනමාලය සභාව උන් වහන්සේගේ මනමාලි පුරුෂයෙක් තමන්ගේ භාර්යාවට ප්‍රේම කරන ආත්මෙන් යේසුස් ක්‍රිස්තුස් වහන්සේ උන් වහන්සේගේ මනාලියට ගොඩක් ආදරේ ඒ විතරක් නෙමෙයි සභාවේ මූලික ගලද ඒක ගොඩනගන කෙනාද ස්ථීර කරන කෙනාද ආරක්ෂා කරන කෙනාද ඒ වගේම මැඩ පවත්වන කෙනා යේසුස් ක්‍රිස්තුස් වහන්සේ උන් වහන්සේ සභාවට කැප වෙලා තමාගේ මුළු ජීවිතේම පරිත්‍යාග කරා දයාබර දේව දරුවනේ අද යේසුස් වහන්සේට අයිති වෙන්න අපි කොච්චර වාසනාවන්තද උන් වහන්සේ අපේ පර්වතය අපිව කවදාක්වත් අත්නාරින සදාකාල බලකොටුව දෙවනුව අපි ඉගෙන ගන්න දේ මෙයයි සභාව කියන වචනේ ග්‍රීක භාෂාවෙන් එක්ලීසියා කියලා හඳුන්වනවා ඒකට අර්ථේ නම් තමන්ගේ ගෙවල් වලින් පිටතට ඇවිත් රටේ ජනතාව වෙනුවෙන් පෙනී සිටින පුරවැසියන් ඒ වගේම ස්වාමින් වහන්සේගේ සභාව වන අපිත් උන් වහන්සේ වෙනුවෙන් පෙනී සිටින අය උන් වහන්සේගේ රාජ්‍යයට අයිති අය මේ ලෝකෙන්ද පාපෙන්ද නපුරු ක්‍රියාවලින්ද වෙන් කරගත් අය දේවදරුවනේ යේසුස් ක්‍රිස්තුස් වහන්සේ අපේ පුරුෂයනම් අපිත් උන් වහන්සේට විශ්වාසවන්තව ජීවත් වෙන්න අවශ්‍යයි උන් වහන්සේ අපේ සදාකාල පර්වතේ ඒ නිසා උන් වහන්සේ තුල යැපිලා අපි ජීවත් වෙමු තව ටික කාලයයි උන් වහන්සේගේ මනාලිය ගෙන යන්න උන් වහන්සේ ඉක්මනටම එන්න යනවා ඒ බලාපොරොත්තුව පදනම් කොට අපි දවස්පතා සතුටෙන් ජීවත් වෙමු මේ ලෝකෙ තිබෙන හැම දෙයක්ම తాවකාලිකයි උන් වහන්සේ අපිව ගෙනියන ස්ථානේ සදාකාලිකයි ඒ සතුට කරුණ කොටගෙන මේ ලෝකෙ තිබෙන හැම දුක් වේදනාවක්ම ඉවසමු මක්නිසාද අපේ මනමාලය ඉක්මනටම එන්න යනවා දැන් අපි ආඥා කරමු අබ්බා පියාණනි යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ මනාලියේ කොටසක් හැටියට මාව තෝරගත්ත නිසා ඔබට අනේක වාරයක් ස්තුති. ඔබ වෙනුවෙන් මම ජීවත් වෙනවා. යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ බලවන්ත නාමයෙන්. ආමෙන්. ශලෝම් මරණාතා.